मंगल पुआत विकाशयात सामगिन मम श्रीहान कनिष्क आर्य सिंह मम गया लक्रुवनी अवधाने युम करुम प्रधान पुआत सिरस्ताल देता पुआत सिरस्ताल ओबवित किने में अनुक्रह कताई कप्पे ओबे जीवित कताल वेनस करन लेट्रो गैस आरडीबी दिपाई नेगेटिव श्रीलंका के अंदर कोरोना वट पराजय जनता वट प्रजातंत्र वादय मेकोगे तेमाव गुणत चंदे अविनिश्चिताय विसुरुवाहरी पार्लिमेंतुव नेवत केंदवन्नै जनपतिट बलपैम करन्न काटवत्म बहे नीति विशारद मतय हेलिवे कोरोना रोगीन गणन 690ක් වෙද්දී වෛරසය මර්ධනයේ නාගකීය භූමිකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම් මෞබිමට ගෙන්වා ගන්නයි ඉල්ලු ලන්ඩන් හා මෙල්බර්න් වේලාංගික සිසුන්ටත් විශේෂ ගුවන් යානා සූදානම් රටටම ඇඳිරේ නීතිය තියෙද්දිම බස්නාහිර පළාතේ සිරව සිටි අය පොලිසියේ උදව්වෙන් යලි ගම්බිම් වෙත උන්දාද මලාද කියා සොයා ගන්න බැරුව සිටි උතුරු කොරියා නායක කිම් ජොන් උන් හදිසියෙම මතුවේ දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රහක දායකත්වය ජාතික මහා රැකවලාගෙන් පිදෙන උත්තම ආචාර්ය බිම් අභිමන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් चंडी पैंडा सा चैंपियन विष बीज नाशक नियम सभा योदा दैट सोदन उपी मुदलट सुरक्षित स्थानीय जातिक इतिरी किरी में बैंकुए මැතිවරණයට නාම යෝජනා බාර දී ඇති දේශපාලන පක්ෂයේ නියෝජිතයන් හා මැතිවරණ කොමිසම අතර අද පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳවද මෙහිදී අවසන් තීරණයකට පැමිණ නැහැ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පෙරවරු 11ටයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ ईट देशपालन पक्ष नियोजित कोविड-19 व्याप्त समग उद्गत वातावरण हमुए मेतिवरणे जूनी विसिवन दाट कालतेबुना एम कालदमी मेन पशु मेतिवरण कुमसमे नियोजित देशपालन पक्ष नियोजित हमु देवनावस्थाव आई रस्वीम हा जनहम पवैत्वी में मार्गोपदेशन मालावग्द इद्रियेदी निकुत किरीमट मेतिवरण कुमसम तीरने करते बेनवा मेम साकच्छावेन पासु माध्यवित अधहस देख्वु पक्ष नियोजितयान මානසිකත්වයක් ජනතාවගෙන අපි කල්පනා කරන්නේ තවමත් මේ සම්බන්ධ අවසන් තීන්දුවක් ගන්න තව ටික කාලයක් යයි කියලා අපි හිතනවා. අංක ලබා දීමකුත් එතකොට සිදු වෙන්නේ නැහැ. අංක ලබා දීම සිදු වෙන්නේ නැහැ. මැතිවරණ දිනය හරියටම තීරණය කරමු. කොහොමද සර් ඉස්සුම මේ වෙලාවේදී මොන වගේ මතයක දින්නේ? එතුමා කැමතිද? එතුමා මේ මතය තමයි කොවිඩ් 19 ට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී කියන. හරියට තව සවස්ති දෙකකින් රටේ සාර්ථක තත්ත්වය බිඳු කරලා මැතිවරණය පවත්වන දිනයකින් තීන්දුව කරන්න පුළුවන් කියලා යනු අවසන් තීන්දුවකින් තොරව තමයි आराधना कर लाती है सिल्म पक्ष वाले आराधना कर लाती है रते पावती वर्तमान देशपाल विशेष में कोरोना वैरस दीवल पीलिबंधव सागच्छा कर आराधना लभिलती अभी तीरने के लिए नौन के लिए कद अभी आंडूट अभी अद पक्ष तनक मे कोरोना वैरस अतल मे तत्व मून दिन अभी हेमोम पक्षपात बीदी सहयोग दिन वकील कीन अभी गिहिला मे कर्ण पीलिबंधव कथाकर अनेक वरदे अद कऊद मे दीरदाने के लिए අද වෙනම කාර්යද රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන පාවිච්චි කරන්න බෑ නමුත් කවුද ඒවා පාවිච්චි කරන්නේ
අද විපක්ෂ කාර්යාලයේ තියෙන කාටද අද එක්සත් ජාතික පක්ෂයේ නීති දෙනවා කියලා කියන්න පුළුවන්ද? ඉතින් කරුණාකරලා මේක සාධාරණව පෙන්වන්න. විපක්ෂ කාර්යාලයේ ඔබතුමාලා දීලා නැද්ද? අවශ්‍යතාව වෙන්නේ අපර ශ්‍රී කොටක් තියෙනකොට මහගෙදර එතන තියෙනකොට වෙනි අතුරු ගෙවල් වලට යන්න ඕනේ. ඒකත් කවුද ඔබතුමාලා ඉන්නේ? නෑ. අපි එක්සත් ජාතික පක්ෂයේ जनाधिपति युद्धे विरुद्ध पामंकड अलीमंकड कथा किरीनोचि मेदवचि कथा तोपिगल කලාවක කතා ඒ කතාවලට සමානයි මේ රටට එරෙහිවන දේශපාලඥයන්ට එළඹෙන මහා මැතිවරණයේදී නිසි දඬුවම දෙන්න මේ රටේ ජනතාව සැදී පැහැදී සිටිනවා මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ ජූනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කරුණා නීතිඥ චරිත ගුණරත්න මහතායි එය ගොනු කර ඇත්තේ मेतिवर्ण कमीशन सभावे सभापति महिंद देशप्रिय महता जनाधिपति लेखम आचार्य पीबी जयसुंदर सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जासिंगियान महत्वरुण नीतिपति वरिया पेत्समे वग उत्तर करवान लेस नम करति बेनवा විසරවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ කිසිවෙකුට ජනාධිපතිතුමාට බලපෑම් කළ නොහැකි බව නීති විශාරදයන් අවධාරණය කරනවා පාර්ලිමේන්තුව විසරවා හැරීම හා මැතිවරණයේ කැඳවීම සම්පූර්ණයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ජනාධිපතිතුමාට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරගත නොහැකි බවට ගෙන යන තර්ක ඉතා බොළඳ ඒවා බවද නීති විශාරදයන් වැඩිදුරටත් අවධාරණය කරනවා පාර්ලිමේන්තු මැතිවරණ බණතේ 113 වෙනි වගන්තියේ තියෙනවා ජනාධිපතිවරයාට පුළුවන් කියලා පාර්ලිමේන්තු මැතිවරණ යම් යම් දිස්ත්‍රික්කයකට හෝ දිස්ත්‍රික්ක සියල්ලටම සලකා බලුවත් නැවත ප්‍රකාශනයක් මගින් කලින් නොතැබූ පාර්ලිමේන්තු මැතිවරණය තියන්න පුළුවන් බාරගත්තු නාම යෝජනා දැන් බාර අරගෙන ඉවරයි අත් වශයෙන්ම මැතිවරණයේ ප්‍රධාන කොටස් දෙකෙන් එකක් ඉවරයි දැන් අනිත් කොටස තියෙන්නේ තරඟ කරන මැතිවරණ පැවැත්වීම ඒක කොමසාරිස්වරයා විසින් යථා කාලයේදී මැතිවරණ බණත අනුව සිදු කරනු ඇති තවත් ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා ජනාධිපතිවරයාට බෑ කියලා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව රජයේ වියදම් සඳහා මුදල් වැය කිරීමට ඒක ඉතාමත්ම බොළඳ තර්කයක් අකුරු ගෙවන්න පුළුවන් කුඩා දරුවන්ට තේරෙනවා ආණ්ඩුක ව්‍යවස්ථාවේ 105 වෙනි ව්‍යවස්ථාවේ 3 වෙනි ව්‍යවස්ථාවේ පැහැදිලි ලෙසම තියෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරි අවස්ථාවක අයවැය ලේඛන සම්මත කරලා නැත්නම් අභිනව පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තුව කැඳවලා මාස 3ක් යන තෙක් ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරු මුදල් මුදල් අධ්‍යක්ෂක සඳහා පාවිච්චි කරන්න පුළුවන් කියන එක नित्यानुकूल විසිරුවනවාද පාර්ලිමේන්තුව නැවත කැඩවීමට බලය තියෙන්නේ ජනාධිපතිතුමාට විතරයි. ඒකත් යම් යම් අවස්ථාවලදී එතුමාගේ අභිමතය පරිදි අවශ්‍යතාවයක් තිබෙනවා නම් පමණයි පාර්ලිමේන්තුව කැඳවන්නේ කාටවත් බල කරන්න බෑ. දැනට මැතිවරණ දිනයක් සදහන් කළ තිබෙනවා කොමිෂම විසින්. මැතිවරණයෙන් යම් කිසි ප්‍රතිඵලයක් ලැබුණම ජනාධිපතිතුමා එතකොට පාර්ලිමේන්තුව කැඳවයි නව පාර්ලිමේන්තුව. ඉතින් නැති පාර්ලිමේන්තුවක් කොහොමද කැඳවන්නේ? අනිත් එක කොමන හේතුවකටද විසිරුවන ලැබුවේ මේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ? ඒ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. මේ පාර මුදල් පනතක් ගෙනල්ලා ඔය විපක්ෂ නායකයෙක් එක්ක තුල ඒකට විරුද්ධ වුණ සම්පූර්ණයෙන්. ඉතින් ආපහු මේ පාර්ලිමේන්තුව කැඳවන්නේ මං හිතන්නේ ඒ විශ්වාසයක් නැහැ ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ අවශ්‍යතාවයකුත් නැහැ. දැන් තියෙන පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ලවා යම් කිසි දෙයක් කර ගැනීමට අවශ්‍ය නම් ඔහුට ඕන නම් කැඳවන්න පුළුවන්. හැබැයි ඔහුගේ අභිමතය පරිදි
තමයි 77 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවක් කැඳවන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් නැහැ මැතිවරණයක් කල් දැම්මයි කියලා පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුය කියලා කිසිම වගන්තියක් විශේෂයෙන්ම ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට කලින් කිව්වා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරාට පස්සේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙන්නේ ජනමතයට අනුව ජනමතයක් ඇතිව. ඒ නිසා ජනමතය ගිලිහි ගිය පාර්ලිමේන්තුවට ජනමතයට විරුද්ධව නීතියේ ප්‍රතිපාදන වලින් තොරව පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කමක් නැහැ. समस्त कोरोना रोगीन के संख्याव हाईसिया अनुवाक बाव सौख्यांश पवसनवा मेवन विट एकसिया हत्ता देदनकु पूर्ण सुवेलाबा रोहाल वलिन पिटवा गोस्तिबिनवा लोक सौख्य संविधाने पवसाने वैरसे मर्दने संधा श्रीलंकाव निसी पियवर गनीमे हेतुवेन कोरोना वट एरहिव श्रीलंकाव सार्थक वियति बावाय මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට නතු කරගෙන ඇති බව රජයේ බුද්ධි සේවාව අද තහවුරු කළා. අද දිනේ මේ වනතේ කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. සුදානම් අදත් COVID-19 ලෝක වෙසනය හමුවේ අපේ රටේ තත්ත්වය ගැන මුලින්ම විමසා බලන්න සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය එවැගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සහ විදේශ සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර පැවැත්වුණු වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගන්න මිනිසුදු වූ සාකච්ඡාවේදී විදේශ සෞඛ්‍ය අමාත්‍යවරුන් අපේ රටේ COVID-19 මර්ධන වැඩපිළිවෙල ගැන ඉතාමත් ප්‍රශංසාත්මකව කතා කරලා තියෙනවා. ඒ වගේම නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටක් විදිහට අපි මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය ඔවුන්ගේ අගය කිරීමට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම සමාජය තුළ බලළු ආකාරයෙන් පැතිර යන්නට පුළුවන් COVID-19 වසංගතය සම්බන්ධයෙන් අදාළ කරන ස්තර හඳුනා ගනිමින් ඉතාමත් විධිමත් ලෙස ඉතාමත්ම දියුණු ලෙස සහ සූක්ෂම ලෙස පරීක්ෂණ කටයුතු සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු මේවන විට කරන්නට අපේ රටේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම ලෝකයේ දියුණුම බුද්ධි සේවන් ඉක්මවා යමින් ඔවුන්ටත් වඩා අපිට ආවේණික ක්‍රම අනුගමනය කරමින් අපේ රටේ බුද්ධි සේවාව මේ මොහොතේදී විශාල කාර්යභාරයක් ඉටු කරනවා COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීමට. මෙවැනි තත්ත්වයක් එක්ක අපිට ඉක්මනින් COVID-19 පාලනය කරන්න පුළුවන් බව විශ්වාසයි. අපි අදත් සූදානම් අපේ රටේ තවත් තොරතුරු මෙලෙසට අරගෙන යමු. कोरोना रोगीन पंसी एकलोस देनेकु जातिक बोवन रोग विद्यायतने अतुलु रोहा किही पेक प्रतिकार लबनवा कोरोना रोगीन बवट सेक सहित वैद्य अधीक्षणे यटते प्रतिकार लबन रोगीन संख्याव 179 कोरोना आसादनेवु दस देनेकु पूर्ण सुवे लबा रोहलेन अद पिटत्व गिय बव वसंगत रोग विद्या अंशे प्रकाश कला कोरोना रोगींगे व्याप्ति अनुव वेडिम संख्यावक वार्ता वियत्ते कोलंब दिस्त्रिक्केन इम संख्याव 160 කළුතර දිස්ත්‍රික්කෙන් 65 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කෙන් 53 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා වන PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊයේ දිනේදී PCR ටෙස්ට් 1107ක් කරලා තියෙනවා. මේක අත වශයෙන්ම නාවික හමුදාවේ ඒ වගේම කොළඹ ප්‍රදේශයේ විවිධ ප්‍රදේශවල සහ රටේ විවිධ ප්‍රදේශවල සහ රෝහල්වල කරනු ලැබූ සංඛ්‍යාව ඇතුළත් වෙනවා. ඒ වගේම කොළඹත් තවදුරටත් අවශ්‍ය පරිදි එම පරීක්ෂණ කිරීමෙහි නිරත වෙනවා. බෙතර අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් හා විදේශ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. कोरोना मेडलीम व्याप्ति पालने प्रतिकार हा इदिरी सलसुं पिलिबंदव मिहिदी साकच्चा केरुना श्रीलंकाव कोरोना वर्धने संदहा गिनेती वेड पिलिबेल इतामत सार्थक बव लोक सौख्य संविधान निलधारीन मेन्न सौख्य अमात्य वरुन प्रकाश कला लोके दियुनु रटवल कोरोना वायरसे वर्धनेट प्रमादवी तीन्दु गनिद्दी श्रीलंकाव निसी वेलावट इम तीन्दु गनीम हेतुवेन वायरस वर्धन वेड पिलिबेल सार्थक वियति बवई ओन पिन पातुन्ने कोरोना आसादित्यान हा ए आश्रितान स्वागिनी में मेहुम संबंधिन पहदिली किरी में रूपवाहिनी वेड सटहना कद पवत्पुना ए सियलु माध्यायतन एकाबद्धव सचिव लेस विकाशे कला एहिदी राज्य बुद्धि सेवावे सहकाराध्यक्ष पराक्रम सिल्वा महता प्रकाश कले कोरोना वायरसे पैतिर्याम पालनेट राज्य बुद्धि अंश कटियतु करति बवाई अभी दान्य विदियत मियाह समान क्रमया क्रियात्मक एन्ने द्यूनुम बुद्धि सेवा पैवतेन इस्राले में मसाइड कीन इगोलां करना में अपित एकत देवनी वेन नेती क्रमया कीन करना है भाई मेंका अपेर अटतम
ආවේනික වූ වෙච්ච ක්‍රමයක්. අපි ඒ නිසා කවදාකවත් අර රටේ මෙහෙම වුණා, මේ රටේ මෙහෙම වුණා, ඒ රටේ ක්‍රමයේ මෙහෙ ඇප්ලයි කරන්න ඕනේ, අර ප්‍රස්ථාරය බැලුවා මෙහෙම උඩට යනවා මෙහෙම නැහැ. අපි බලනවා මේ ප්‍රස්ථාරය හැමතිස්සෙම අපේ පාලනයට අරගෙන මේක සීරෝ කරන ක්‍රමවේදයට යන්න ඕනේ ක්‍රමවේදය තමයි අපි මෙතනදී අඳින එක. සම්පූර්ණයෙන්ම අපේ පාලනයට තමයි මේක තියෙන්නේ. අපි උත්සාහ ගන්න දේවල් මේ සමීපතයන් සම්බන්ධ ඉතාම ඉක්මනින් අපි අභ්‍යාර කරනවා ඒ නිලධාරීන්ට අවශ්‍ය තීරණ ගන්න. මොන උපදෙස් දුන්නත් අරගොල්ලන් ඒක අහන්න ඇති තත්ත්වයකට ආවොත් එහෙම එන්නේ ඒගොල්ලන් මේක ව්‍යාප්ත කිරීමක් වෙන්නේ. අපි මේගොල්ලන් අරගෙන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරපුවාම ඒ මේ ප්‍රශ්නය කරන්න පුළුවන්. මේ මේ වසංගතයේ වැළදීම අපරාධයක් කියලා තීරණය කරන්න බෑනේ. අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් අපි මේ දේවල් කාත් එක්කවත් ෂෙයා කරන්නේ අපි කිසි කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානි කරන්නේ. මෙතනදී අවශ්‍ය වෙලා තියෙන ප්‍රධානම දේ මේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව රැක ගැනීම තමයි අපේ එකම අරමුණ අභිප්‍රාය වෙලා තියෙන්නේ. න්‍යායක් අපි අනුගමනය කරනවා 2 up 3 down කියලා. පියවර දෙකක් ඉදිරියට යනවා, පියවර තුනක් පසුපසට යනවා. මේ කරන්නේ පසු විපරමක්. ඒ කියන්නේ අර පර්ණ කොකුරු වලට ගිහිල්ලා නැවත බලනවා අපිට කොහේ හරි මිස් වෙච්ච තැනක් තියෙනවද කියලා. ඒ මිස් වුණත් නැත්තම් කවදා හරි දවසක මේක ආයි එතනින් පිපෙන්න පටන් ගත්තොත් ඒක අපිට ලොකු බලපෑම. ඒ නිසා අපි ඒ සියලුම තැන් සීරෝ කියන தത്വයට ගේන තමයි අපේ ප්‍රබලම උත්සාහය. එතකොට අපිට භූමියේ අපි තොරතුරු කරුවන් ඇති කරගෙන ඉන්නවා. ඒ හරහා සියලුම දේවල් හරහා තමයි අපි මේ කාර්යය කරගෙන ඉන්නේ. මේ නායක හමුදාව වගේ, වගේ යුද හමුදාව වගේ, ගුවන් හමුදාව වගේ කඳුර එකිනෙකාට වෙනස් වෙනස් කාමර කුටි පිහිටලා නැහැ. පිහිටලා තියෙන්නේ එක කණ්ඩායමක් ඉන්නවා. ඒකේ 40ක් හරි 50ක් හරි ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ තැනකදී මේ වගේ ආසාදනයක් වුණාම ඒ ආසාදනය වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඒ නිසා තමයි ඇත්තටම ඒ සිද්ධිය වුණේ. නමුත් දැන් අපි ඒ නායක හමුදාවේ සිද්ධියත් සම්පූර්ණයෙන්ම අපේ පාලනයට නතු කරගෙන ඉවරයි. ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයකදී පුද්ගලයන් දෙදෙනෙකු මියගිය බවට වාර්තා වුණා. ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බවයි යුද හමුදාපති ලොතිනෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. පසුගිය දින කීපේ පුරාට 2786ක් PCR පරීක්ෂණ නිරෝධායන මධ්‍යස්ථානවල පමණක් කළා තිබෙනවා. ඒ 2786න් ආසාදිතයන් වූයේ 45 දෙනෙකු පමණයි. 4665 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා නිරෝධායන මධ්‍යස්ථාන 36ක් තුළ. කොරෝනා රෝගීන් සමීපව ඇසුරු කළ 50 දෙනෙකු පමණ PCR පරීක්ෂණ සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගැනුණා. අලව්ව, බමුණාකොටුව, කුලියාපිටිය උඩබද්දාව යන ප්‍රදේශවල පුද්ගලයන්ුයි මෙලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ. කොළඹ කොටහේන ක්‍රිස්ටි පෙරේරා මාවතේ පදිංචිව සිටින 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ සඳහා සෙම සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා. අහඹු ලෙස තෝරාගත් පිරිසකගෙනුයි මෙලෙස සාම්පල ලබා ගැනුණේ. කොළඹ නගරයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලන තත්ත්වයකට පැමිණ ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා. ඊයේ දිනේදී කරන ලද 103ක් සාම්පල ලබා ගත්ත PCR පරීක්ෂණ වලට අද 132ක් ලබා ගන්න ලැබුවා. දිනපතා මේ සාම්පල ලබා ගැනීම තවදුරටත් සිදු කරනු ලබනවා. අපි විශේෂයෙන්ම ජම්පෙටා වීදිය, ඒ වගේම අලුත් මාවත, ගල්පොත්ත පාර, රාමචන්ද්‍රන් පාර, බ්‍රාස් ෆවුන්ඩර් ස්ට්‍රීට් මේ ප්‍රදේශ වලින් අහඹු ලෙස සාම්පල ලබා ගැනීම සිදු කරනු ලබනවා. ඒ වගේම පෙරේදා දිනේදී, ඊයේ දිනේදී මහජන පොලෙන් ලබා ගත්ත සාම්පලුත් පරීක්ෂා කිරීම කරනු ලැබුවා. මේ වන විට කොළඹ නගරයේ කොරෝනා රෝගීන් 124 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. පළමු රෝගියා වාර්තා වූ මැයි 12 වෙනිදා සිට අවසන් වරට පෙරේදා දිනේදී අපිට රෝගීන් 3 දෙනෙක් වාර්තා වුණා. එම රෝගීන් සියලු දෙනාම මේ වන විට රෝහල් ගත කරලා තියෙනවා. ඉන්පසුව ඊයේ දිනේදී එම රෝගීන්ගේ ආශ්‍රිතයින් 139 දෙනෙක්ගේ සාම්පල් ලබා ගැනීම සිදු කරනු ලැබුවා. ඒ කිසිවකුත් කොරෝනා වෛරසයේ ආසාදනය වූ බවට PCR පරීක්ෂණයෙන් තහවුරු වූයේ නැහැ. ඒ ඉතාමත්ම හොඳ සාධනීය දැන් අපි යන්නේ ජාත්‍යන්තරයට. ජාත්‍යන්තරය තුල ලෝකයේ බලවත් රටවල් මෙවැනකට දැඩි පරිශ්‍රමයක් දරමින් ඉන්නවා COVID-19 මේ මාරාන්තික වසංගතය පාලනයට සහ මර්ධනයට ප්‍රබල එන්නතක් නිපදවීමට. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පරීක්ෂණ රසක් ලෝකයේ තුල දියත් වන ආකාරය දකින්නට හැකියාව තිබෙනවා. මේ අතරේ
සති 6කට පසුව ස්පාඤ්ඤයේ ජනතාවට ඔන්න වාසනාව උදා වෙලා තිබෙනවා Tamange ගෙවල් වලින් එළියට ඇවිල්ලා නිදහසේ හුස්මක් ගන්න. ඒ පුවතත් එක්ක අපි සූදානම් ජාත්‍යන්තරයේ තවත් අලුත් තොරතුරු ඔබට අරගෙන එන්න. බිනිස් සිරුරේ ප්‍රාථමික සෛල යොදා ගනිමින් කොරෝනා ආසාදිතයන් සුව කිරීමට අබුඩාබි වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා. පරීක්ෂණ සඳහා යොදාගත් රෝගීන් 73 දෙනෙකු මෙවන් විට සුව ලබා ඇති බවයි අබුඩාබි ප්‍රාථමික සෛල මධ්‍යස්ථානයේ පවසන්නේ. රෝගියාගේ ප්‍රාථමික සෛල නිසාරණය කිරීම හා නැවත සක්‍රිය කිරීම මෙහිදී සිදුවන බව මෙම නව අත්හදා බැලීම සඳහා ඔවුන් පේටන් බලපත්‍රයද ලබාගෙන තිබෙනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවන් විට ලෝපුරා 34,22,480 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුව ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 10,93,158. වෛරසයේ ආසාදනය හේතුවෙන් මරණ 240,337ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාවේ කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාවට වඩා කිහිප ගුණයකින් වැඩි විය හැකි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කරනවා. වෛරසයේ යුරෝපයේ පැතිරියාම හඳුනා ගැනීමට ප්‍රමාද වීම රට තුළ වෛරසයේ ශීප්‍රෙන් පැතිරියාමට හේතු වූ බව ඇමරිකාවේ රෝගපාලන හා වැළැක්වීම මධ්‍යස්ථානය සඳහන් කරනවා. මෙතර ඇමරිකා ජනතාව ඒ රට ජලි විවෘත කරන ලෙසට ඉල්ලා රට පුරා උද්ඝෝෂණවල නිරත වන අයුරුද මාධ්‍ය වාර්තා කළා. කෙසේ වුවද ඉදිරි සතියේදී ඇමරිකාවේ ප්‍රාන්ත රැසක පනවා ඇති නීති ලිහිල් කිරීමට සූදානම් වනවා. ඒ හේතුවෙන් ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටයි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන්නේ. COVID-19 වෛරසය සමග සටන් කිරීමට රෙම්ඩෙස්වියර් නම් වූ ඖෂධයට ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය අද හිමි වුණා. චිකාගෝ විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ වෛද්‍ය කමිටුවයි මෙම ඖෂධය පිළිබඳව පසුගිය 18 වනදා නිවේදනය කළේ. කෙසේ වෙතත් COVID-19 බලපෑම තව මාස 17ක් වූ අවුරුදු දෙකක් යනතුරු පවතින බව තමයි නවතම වාර්තාවලට අනුව හෙළි වෙලා තිබෙන්නේ. එවැගේම COVID-19 වලට එරෙහිව සටන් කිරීමට එල්ලක් සොයා ගැනීම වේගවත් කිරීමට ඇමරිකානු රජය කටයුතු කර තිබෙනවා. වෛරසයේ බලපෑම ඉතා දැඩි ලෙස එල්ල වූ නිව්යෝර්ක් ප්‍රාන්තයට වඩා අදවල විට මරණ ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා නිව් ජර්සි ප්‍රාන්තේ. ගත වූ පැය 24ට චීනෙන් වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණයි. රෝගීන් 43 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. චීනයේ වුහාන් නගරය කොරෝනා මර්ධනය කළ ආකාරය ලොවම ආදර්ශයට ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. කොරෝනා වෛරසය මිනිසුන්ට බෝවීම සතුන් මකින් සිදු වූවක් බව චීන බලධාරීන් අද දිනේත් සඳහන් කළා. ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ලැයිස්තුවේ දෙවන ස්ථානයේ හිමිවැත්තේ ස්පාඤ්ඤයටයි. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1175. අද දින සිට වැඩිහිටි පුද්ගලයන්ට එලිබහනේ ඇවිදීමට හා ව්‍යායාම කිරීමට අවසර ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඉතාලියෙන් වාර්තා වන කොරෝනා රෝගී මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව අවම වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මාර්තු 10 වනදා රට වසා දැමීමට තීරණය කෙරෙන අතර හෙට දිනේදී ඒ ඉවත් කිරීමට නියමිතයි. මේ මොහොත වන විට උතුරු ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් යම් පිරිසක් කොරෝනා වසංගතය නිසා ආපදාවකට පත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ඔවුන්ගේ ඉදිරි පැවැත්ම පිළිබඳව කොන්සල් ජෙනරාල් කාර්යාලයේ දැඩි අවධානයෙන් පසුවන බවයි වැඩ බලන කොන්සල් ජෙනරාල් ප්‍රභාෂණී මාන්නම්තර මහත්මිය සඳහන් කරේ. ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසකට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරතුරුවම රෝහල් සමග ඔවුන් සමග ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරතුරුවම සම්බන්ධ ගත වූ පැය 24 තුළ බ්‍රිතාන්‍යයේ ආසාදිතයන් හඳුනා ගැනීම පරීක්ෂණ 122,000ක් සිදු කිරීමට සමත්ව තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍යයේද කොරෝනා ආසාදිතයන් සඳහා රෝගී සුවපුවන්ගේ රුධිර ප්ලාස්මා යොදා ගැනීම ආරම්භ කර තිබෙනවා. එය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි ඒ රට සෞඛ්‍ය අංශ පවසන්නේ. ප්ලාස්මා පරිත්‍යාග කිරීම සඳහා දහස් ගණනක පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා. ප්‍රංශයේ කොරෝනා රෝගී මරණ නව ආසාදිතයන් හා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන රෝගී සංඛ්‍යාව අවම වී තිබෙනවා. ප්‍රංශය ලබන 11 වනදායින් පසුව නැවත විවෘත කිරීමට තීරණය කෙරුණද ඉරට් තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයට පත් නොවන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසනවා. කොරෝනා වෛරසයේ ප්‍රංශයේ පැතිරියාමත් සමග මියගිය සංඛ්‍යාව 24,500කට අධිකයි. මේ පළමුවදා පටන් පොදු ප්‍රවාහනක සේවාවන් නිදී මුඛ ආවරණ පැළඳිය යුතුමයි. එසේ පළඳින නොමැති කෙනෙකුට යුරෝ 135ක දඩයක් ඉරිලීම නියම කරනු ලබනවා. සියලුම දුම්රී ස්ථානවල මුඛ ආවරණ
එක පුද්ගලයෙකුට දෙක බැගින් පිරිනැමීමක් කරන ලබන විශාල පිරිසක් තවමත් සිටිනවා ආහාර පාන නොමැතිව ශ්‍රී ලාංකික පිරිසක සිටිනවා ආහාර පාන නොමැති පිරිසක් ඒ අයටත් ආහාර පාන දීම කටයුතු ශ්‍රී ලාංකික සංවිධානය විසින් කරන ලබනවා कोरोना वैरस पेतिराम वेलक्वीमेदी लोक सौख्य संविधानी किसिंदु लेसकिन काले नास्ति नुकल बव एहि प्रधानी टेड्रोस एडहेनोम पवसनवा लोक सौख्य संविधानी गोलीय सौख्य हदीसी तत्व्याक प्रकाशित पत्कले चीनेन किसिंदु कोरोना मरणयक वार्ता नुबु काले बवाई ओहु तवदुरटत पवसन्नी इम संविधाने चीनेट पक्षपातव कटयुतु करन बवहा कोरोना वैरसे चीने वेडि दियुनु कल बवट डोनाल्ड ट्रंप एल्ल करन चोदना तरे प्रतिक्षेप करन बव टेड्रोस माध्य हमुए तवदुरट प्रकाश कर सिटिया दरिद्रतावेन इहल अफ्रिका कलापे रटवल तुल कोरोना रोगे शीघ्रेन पेतिरियन बव इम संविधाने निवेदने करन बा हाइटिय सोमालिया वहा सुडाने व्यातरीन प्रमुख स्थानयक केन तिबेन बा इम कलापे तुल मलेरिया वसंगतेद यलि हिस ओसवा तिबेन बा මනුෂ්‍ය මෙහෙයුම පැවති කාල වකවානුවේදී ලෝකයේ ඉතාම දියුණු යුද උපක්‍රම ඉක්මවා යන්නට අපේ රටේ ආරක්ෂක හමුදාවන් සමත් වුණේ අපිටම ආවේනික ක්‍රමවේදයක් අනුගමනය කරමින්. දැන් COVID-19 මාරාන්තික වසංගතයටත් අපි ජාත්‍යන්තරය ඉක්මවා යමින් අපිටම ආවේනික ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඉන්නවා. අපේ රටේ සැලසුම විශ්වාස කරන්න අපි ඉක්මනින්ම මේ COVID-19 පරාද කරනවා. ඒක ස්ථිරයි. कोरोना व्यसने हेतुवेन दय दरुवंट मुहुण दीमट सिदुवेति गेटलु संबंधेन अग्रमात्य महिंद राजपक्ष महता ओन समग कल विशेष वार्तामय वेडसटहन अद रात्रि हताय तिहट बलापुरत्तु वन्न उपदेश मुख्यम वसद नाम तरव अनुभ हेट अनिदा सह लबण पस्वन ब्रिताने सिटसुन लीत्रु गुवांतुपलेन पेवर नवे तेहट गुवांगतवन याने मध्यम रात्रि दुलाई हतलिस पहाट दिवेन्ट नगावी मट नियमित ऑस्ट्रेलिया वे मेलबर्न सिट सिथुन रगन एनु लबाने लबण अटवन दाय एदिन पेरवरु अटाई पहालवट मेलबर्न सिट पेमिनन याने एदिनम पस्वरु देकाई तेहट दिवेन्ट नगावी मट नियमित बवाई श्रीलंकन गुवान सेवे पावसान्ने කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිලි නීතිය තිබියදී ජන ජීවිත සහ ආයතන ක්‍රියාකාරීත්වයේ යථාර්ථත්වයට පත් කිරීම ලබන 11 වන සඳුදා සිට ආරම්භ කරනවා. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිලි නීතිය ලබන 4 වන සඳුදා උදෑසන ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිලි නීතිය අනිද්දා එනම් ලබන සඳුදා උදෑසන 5ට ඉවත් කරනවා. එදිනම රාත්‍රී 8ට ඇඳිලි නීතිය පැනවෙන අතර ඒ ඉවත් කරන්නේ පසුදා අලුයම 5ටයි. ලබන 6 වෙනිදා එනම් බදාදා රාත්‍රී 8ට එම දිස්ත්‍රික්කවලට පැනවෙන ඇඳිලි නීතිය ඉවත් කරන්නේ ලබන 11 වෙනිදා අලුයම 5ටයි. කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිලි නීතිය තිබියදී ආයතන ක්‍රියාකාරීත්වයේ යථාතත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳුදා සිට විවෘතව තිබෙනවා. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසයි ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන්නේ. ආයතන විවෘතව තිබීමේදී සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුයි. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව ආයතන ප්‍රධානියාට තීරණය කළ හැකි. පෞද්ගලික ආයතන විවෘත කළ යුත්තේ උදෑසන 10ටයි. ජනතාව එක්රැස් වීම නතර කිරීම සඳහා බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන අයට පමණක් සීමා කර තිබෙනවා. මුඛ ආවරණ පැළඳීමද අත්‍යවශ්‍ය වෙනවා. කවරෙකු හෝ නිවසින් බැහැරව යා යුත්තේ ආහාර හෝ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් බවයි ජනාධිපති මාධ්‍යංශය අවධාරණය කරන්නේ.
මෙවන විට දිවයිනටම ඇඳිලි නීතිය බලපෑත් වෙනවා ඒ හේතුවෙන් ඇඳිලි නීතිය උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා एंदिरी क्रियात्मक वीम हेतु बस्नाहिर पलातु सिरवी सिटी पिरिस गंभीम वेत पिटात्कर यवीमट पोलीस कटयुतु कला एहि पलमु पियवर क्रियात्मक बुने ज्येष्ठ नियोज्य पोलीस पति देशबंधु तेन्नकोन महतागे प्रधानत्वेन बस्नाहिर उतुर कैलनिय कोट्टासे टायक प्रदेशे सिटी पुद्गलेन 380 देनकु दिवैने विविध प्रदेश वेत बस्मगेन पिटात्कर हरीम सिदु केरुणा उबगे पौले सामाजिकी हर वे किसी को मुझे कैसे इतना है मुझे हेतु में वायरस है पालने के लिए आगे विवरक में का उब यह काम की मैं नहीं दे आगे वालों ने बहरा कारण डाउन सुबह से बयान ने यार वो हम बेला कर बेला ना रास्ते याद मेला ये भी ना इन्हें मैं अंदर किसी के लिए कर उतना नहीं पाऊं ये मास है तो इसी मास है दहा आता तो मैं मंगा भी जनाधिपत्यूमी බාලවයස්කාර දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී දර්ශන සහිත වීඩියෝ පට සමාජ මාධ්‍යවලට එක් කළ පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඇති බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විධානපතරණ මහතා පවසනවා පොලිස් බහරයට ගැන්වූ දරුවන් සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ඔවුන්ගේ අනාගතයට සිදුවන බලපෑමද සැලකිල්ලට ගනිමින් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ दर्वन गे प्रचंडकारी हेसरी सहित वीडियो दर्शन पसुगी दिन की हिपे समाज मध्य संबंधे बाल वयस्कार दर्वन हतर दिन सह ए संदहा अनुबल लबादून वेडियन किहिप दिन कुद पोलिस बहरे एटगेंदा मेवेनी दर्वन पिलिबंद तुरतुरु दन्नी नम दहनमे विसी नमे अंकेट देनुं दिन लिसाई लमा रक्षक अधिकारी लासिटिन्ने සමහර මාධ්‍ය ජාල වල සිටින වැඩිහිටියන් ඔවුන් ළමයින්ව ග්‍රූමින් නැත්තම් ඒ වෙත යොමු කිරීමක් සිදු කර තිබෙනවා. ඒ සඳහා අදාළ සමාජ ජාල වල ගිණුම් අංක ඒ වගේම ඔවුන්ගේ ලිපිනයන් නම් ආදී සියල්ලම අපි මේ වෙන විට සොයාගෙන ඉවරයි. බොහොම කෙටි කාලයකින් ඔවුන් අත්අඩංගුවටපත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ගිණුම් තහනම් කිරීමකට ලක් වෙනවා. මේ අතර දරුවන් සියලු අධ්‍යක්ෂීම් ලබා ගන්නේ සමාජයෙන් දෙරින් සමාජ මාධ්‍ය තුළු නව තාක්ෂණයේ භාවිතයේදී දරුවන් පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා. ඉතින් වැඩිහිටියෝ තමන්ගේ දරුවෝ මොනවද කරන්න කියලා අවධානයෙන් ඉන්න එක වැදගත්. සමාජ මාධ්‍ය කොයි විදිහට පාවිච්චි කරන්න කියලා අවධානයෙන් ඉන්න එක වැදගත්. දරුවෝ බිද ඇමරික දේවල් කරනවා නම්, සත්තුන්ට කරදර කරනවා නම්, හොරකම් කරනවා නම්, එතන නම් ඒ දරුවන්ගේ පෙන්ඩක් දිස්සුවට වගේ විවිධ මානසික ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් එහෙම දරුවන්ට නම් අපි මානසිකව උදව් කරන්න ඕනේ. ගොඩක් අය ගෙවතු වගා ගැන කතා කළත් නාගරිකව ඉන්න අයට නම් වගා කරන්න ඉඩකඩ මදි කියලා ඒ අය මේ දේ කරන්නේ නැහැ. හැබැයි තත්තු නිවසක වුණත් බොහොම හොඳට වගා කරන කෙනෙක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ නජිත් මාතරගේ ඒ පිළිබඳ ගෙන එන වාර්තාවක්. ගමේ භාෂාවෙන් කියනවා නම් අර බොහොම සාරයට හැදිච්ච කෙහෙල් කැනක්. මේ අලු කෙසෙල් මේ බොහොම සාරවත් විදිහට වගා කරලා තින්නේ. ඔබ හිතන්න පුළුවන් මේ අපි අද කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ටිකක් විශේෂ ගෙවත්තකට ඇවිල්ලා තින්නේ. කොළඹට තදාසන්නව පිහිටලා තියෙන මේ කළුබෝවිල තියෙන ගෙවත්තක් බලන්න තමයි අපි අද ආවේ. ඒතරේ මේ බලන්න ගෙවත්තේ තින් නැති පළතුරු జాතියක් නැහැ. මේ තින්නේ ජම්බු මේ අපිට රස විඳින්නත් හැකියාව තියෙනවා. ඒතරේදී මේ
නාරං වර්ග ඒ විතරක් නෙවෙයි මේ තවත් ගොඩක් දේවල් මේ ගෙවත්තේ බොහොම සාරවත් විදිහට හොයා කරලා තිනු අපි මේ ගෙවත්තේ හිමිකරුවා කවුද කියලා ඔබට කියන්න හදන්න අපි බලමු ගෙවත්ත තුන්දේ කියලා අපි හොයන්කෙවි කියපු මේ ගෙවත්ත අනිත් තැන්වලට වඩා වෙනස් බලන බලන හැම තැනම පළදාව बहुम अपूर्व गिवत्त आप हिंदम मे पलदावत निलागेन रसविंदी नमतकल है अभी मे गिवत्ते ऐतिकार होयागेने अन्ने मे बलन मे देवाल समहरट उब दकिन मे सुपिरी वेलंद संकीर्ण वल वितराय मे वेटकोलु खराल मे सामान्य वेलंद पोलिती ने वगेम तम ईट तड़िय बहुम पृष्टिमात दीन बहुम सर्वट हेदिल दीन बंडक्क एतरक्ने मे मे बलन मे मे मिरिस मिरिस करल अभी रटेनूत मिरिस के जाति हेबाई थिंग मिरिस करल अपे गिदरम ववागन पुलवांग एकत लोकु आदर्श अपे आवे अद दवसे महिंद सेनुरत्न महत्यागे गेवत्तट महिंद महत्या आयगुआन कोहुमद मेहिम वगा करन हेतुन बहुम सरुसार विदिर हेदिलतिन मम एतरम विश्राम गिहिल्ला इन्न गुरुवरेक इति मर विश्राम गिहिल्ला इन्न कोट हितुना मोनवा हरि समाजयेट तव वेडक नाय मोक्कट करन्न ओन कियला ए पार मम टिक टिक ववन्न पटन गत्ता ववन कोट अहल पहल कट्टि अविल्ला अपेन पेल इल्लनवा मल इल्लनवा गेडि इल्लनवा मेलोलु इल्लनवा एतकोट अपि कल्पना करन मेगोलंगे अवश्यतावय संपूर्ण एक अपि युतुकमक वेन्नति कियला अपि इट पास पटांग अभी संपूर्ण अभी वगा सील मुदेवल कर कंपोस्ट आधार कंपोस्ट अदगा तपिपाई भवन नगर एक टीका खिनायन वेड़ मम तवक पारक पिंडन मिथन सिद्ध होनेसा शत्रुनो महिंद महत्या के गिवत्त वितरा निवे निवसे उडुमहल पेंकर लतेनी वगावट गोवा तक्काली गसलबु इवितरक निवे तवत बहु बेल वर्ग वहले उड बहुम सरुट बबलतीर टीका कौआई रस्ने हदई मे औ रस्ने मे तलवलट हुंदट बलपाल तीन मे हुंदट अस्वनक इन्न हेमदयात्म प्रयोजना तीन अभी मे इन मे महिंद महत्या गेदर उडुमहले मे रूफ टॉपे मे हेमदेम वगाकल तीन वहले उड ඔබටත් වගා කරන්න ඉඩකඩක් නැත්නම් ඔබටත් පුළුවන් ගෙදර වහලේ මේ වගේ ප්‍රයෝජනවත් දෙයකට පාවිච්චි කරන්න. අපි ඔබට කියන්නේ දිගටම මේ වගා කරන්න. වගා කරලා අපේ රටේ අර යපුම් මානසිකත්වේ නැති කරලා ආනයන අඩු කරලා අපනයන වැඩි කරන්න ඔබටත් දායක වෙන්න හැකියාව තියෙනවා. සෞභාග්‍යගේවත් දීපප්‍යප්ත ගේවත් දසලක්ෂක් වගා කිරීමේ වැඩසටහන දැන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මකයි. उत्तर कोरिया नायक किम जोन उन दिन विस्सकट पासु पलम वारट जनतावा इदिरिये पेनी सिटिन अयरु उत्तर कोरिया राज्य माध्य अद वार्ता कला उत्तर कोरिया दिलस रोग तुवी होमियोति बवट बटहीर मार्देन प्रचारेट निसी पिली सपे मिनुई ओह मेलस जनता विद्रे पेनी सिटिये उत्तर कोरिया वेदिकल पोहर कर्मात शाला व्यूर्त किरीमट ओहु एक्कुवतर एट एक्वन अवस्थावे जनता वगेन लबुने मेवान प्रतिचार कोरिया पोस्ट एजेंसी प्रकाशित पत्कल परिधि उत्तर कोरिया नायक सहोदरी वन किम जो योंग सह राज्य ज्येष्ठ निलधारी किहिपदनिकू एमोत्सवेट एक्वसिटिया रसायन कर्मांत शेस्त्रे आहार निष्पादन शेस्त्रे लबायति प्रगतिये ओहुगे प्रशंसावट लाक्वति बिनवा कोविड धनवे वायरस एट एरहिव अपे रटकरण सटनट दिरियाक वेन्न HNB बैंकुवे अपे अपगे गणदेनु करुवंट लबा दिय हकी सियलुम सहन लबा दीमट इदिरिपत् उना अपगे डिजिटल बैंकु सेवा मगिन ओबट अवश्य सियलु बैंकु काटेतु पासु कर गनीमट मग सलसा तिबेनवा अपगे पारिभोगिक सेवा एमुतुम सेवावद पय 24 पुराम विवृतायि महबैंकु नियमयंट अनुव पुद्गल नय स्वयं रकिया नय सह लीसिंग पारिभोगिकयंट नय सहन लबा दी एति अतर ज्येष्ठ पुरवेस्यांगे उद्गल नयवलट अदाल पोलीवारिक अयकिरीमद काल दमाति मेनवा
එමෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ බිල්පත් ගෙවීම් වලට උපරිම සහන ලබා දී තිබෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ සේවාවන් හඳුනාගෙන HNB මොමෝ සහ සෝලෝ හරහා මුදල් රහිත ගෙවීම් ක්‍රම මගින් ආරක්ෂිතව ගනුදෙනු සිදු කර ගැනීමට අවශ්‍ය හැකියාව දැන් තිබෙනවා අප හඳුන්වා දුන් Appigo සේවාව සමගින් ඔබට ක්ෂණිකව ඔබගේම වෙබ් අලෙවි සැලක් සකසාගෙන අලෙවි කටයුතු ආරම්භ කළ හැකි තවද අපගේ HNB IPG සේවාව මගින් ඔබගේ පවතින වෙබ් අඩවිය හරහා ඔබගේ පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගැනීමද සිදු කළ හැකි මෙලෙසින් මෙවැනි මොහොතක ඔබටත් රටටත් සහනයක් වීමට ලැබීම HNB අපිට ඉතාම සතුටක් HNB අපි ඔබේ ප්‍රගතිය උදෙසා සැමදා කැප වුණෙමු HNB ඔබේ ප්‍රගතියේ සහකරුවෝ මේ සමගින් ස්වාධින් රූපාණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා යලිතම